අපි ආච්චිලා හැම සිල් ගන්නකොට ඒගොල්ලන් එදාට අපි ලං වෙන්නෙත් නැහැ. මොකද එදා ඒගොල්ලන් හරිම ක්‍රොටච් ක්‍රොච්චටි. මම ওই වචනේ කලකින් පස්සේ කියවුනේ. අර හේතුවක් තියෙනවා පින්වතුනි. තමන් ආස කරන දේ නොලැබෙනකොට මොකද්ද වෙන්නේ? කේන්තියක් එනවා. ගොඩක් වයස කට්ටියන්ට ඔය කේන්තිය ඉන්නේ. දැන් අර ඉස්සර කරපු දේව කරගන්න බෑ. කරගන්න බැරිකොට ද්වේෂයකට හැදෙනවා. ඒක බැනගෙන කෑගෙන ඒ අර මූණ ඇඹුල් කරන් ඒ අර එක එකට කරගන්න බැරි වුණාම ද්වේෂයකට හැදෙනවා. ඉතින් වැඩි තියෙන ආච්චිලා වුණත් එදා මේ අනේ ආච්චිගෙන් මගෙත් ලොකු කර්ම සම්බන්ධය තියෙනවා. ඒගොල්ලන් තමයි මහානාහිමි මහානායක සමන්සේ. ඒතර සෝමසාමි මහන්සේ ඔක්කොම සෝමසාමි අපි ගොඩක් ආශි කරේ නැති වුණාට අර හමු වීමයි ඒවයි තව කවුද ජර්මන් ස්වාමීන් වහන්සේ විදිහටමයි ගුරු ස්වාමීන් වහන්සේ ආච්චි පින්දපාති දැන් ස්වාමීන් වහන්සේ මාසෙ සැරයක් මේ පැත්තට එන හිඳ ෆ්‍රිජ් එකේ දාගෙන ඉන්න ආච්චි ඔක්කොම එයා දැන් විදේශක ඉඳලා සොසේජස් තරව ආච්චි වෙජිටේරියන් හැබැයි එහෙම හිතලා අමුතු ශ්‍රද්ධාවක් ඒ ආච්චිට තිබ්බා. මං ඉපදුනාමත් මන් දන්නේ මට බුදු පුතා කියලා තමයි කිව්වේ. ඉතින් පස්සේ ඒකේ තේරුමක් නම් තිබ්බා. බුදු පුතේ ආච්චිලා මාතර පැත්තේ. ඇත්තටම අපේ ආච්චි මේ බලා නර්සින් කරන ගමන් කොළඹ ගිහිල්ලා ඒ ඉගෙන ගන්නකොට තමයි සීයාව හම්බුනේ. සීයා ගාලේ සීයලා ටිකක් ඒගොල්ලන් මේ මොකක් හරි තිබ්බ කට්ටිය. ඉතින් උනත් ආච්චිලා එදා පොඩි කාලේ ඔෆන් කෙනෙක් ආච්චි මට නිතරම කියනවා. මොකද පොඩි කාලේ අම්මා තාත්තා මැරුණලු අවුරුදු 3-4ද මොකද්ද ඔහොමම මට කියන විස්තර. කූඩලු මල්නේ මොකද කූඩලු මල් අරන් යනවලු මේ පන්සලට ඒ තනියම තරුණ ඒක හරි නිකන් පුරුද්දක් තිබිලා තියෙනවා. ඉතින් මහානායක ස්වාමීන් වහන්සේ පුදුම ගුණවත් මොනහරි ගුණ වඩන ස්වාමීන් වහන්සේ කෝණ කෙනෙකුට පුදුම ආදරයක් ස්වාමීන් වහන්සේට තිබ්බා ඒක. ඉතින් ඔය සමාකලට ස්වාමීන් වහන්සේ නමක් අර එළවලු මොනාදෝ ගන්නකොට පන්සල කරි කොයි හරි තැනක අනේ ආච්චි ගිහිලා තෝරලා මේවා කළා අනේ ගන්න එපා මම මේවා කරන්නම් ඔය වගේ නිකන් අර තමන්ගෙම ඥාති කරගෙන හිටියා. ඉතින් හැබැයි ඒ ආච්චිලට මේ භාවනාව තුන්නමදි ගෙවලට ඇලිලා හිටියේ. ඒ කියන්නේ අර කෑමු යනකොට මුළු උදේම යන අය සර්වන්ස්ලට පුදුම ප්‍රශ්නයක්. මට හරි දුකයි ඇත්තටම. මාත් බලන් ඉන්නවා අරක මොනවද පොල් මිරිකලා මේවා කළා ගොඩාක් ප්‍රොසෙස් එකක් මේ සිම්පල් මේ ඉතින් ඇඳුම් හොඳුනට තේමයි කුණු ගොඩාක් යන ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ. ඒ කියන්නේ මේ හතර පහ පාරක් මොකද්ද ඒකේ යනවා ඒගොල්ලෝ පේනවා. ඒ කියන්නේ එහෙම ගියා කියලා ඒ කුණු ටික ඔක්කොම. ඉතින් ඔච්චර පර්ෆෙක්ට් වුණාම සෑහෙන වෙලා යනවා. ඉතින් ඕවා දිනපතා කර කර ඉඳලා තමයි පින්වතුනි අර පොය දවසේ සිල් ගන්නකොට ආච්චි ගන්නවා ඒක. ස්ලිප් ඩිස්ක් එකක් හැදිලා අර නැන්දලත් එක්ක ඉංගලන්ත කිලිටියත් එහෙත් ගත්තා. ඒ සීලය ගන්න ඕනේ ඒක කඩන්න නැති ඉන්න ඕනේ කියලා ඒක තිබ්බා. හැබැයි භාවනාවේ අර මෙහෙම නිස්සල මොල්මන්ම අර ඇතුළට යන්න තලයකට ඒක ලැබුන්නේ. චුට්ට ට්‍රයි කරනවා මට මැවිලා පේනවා. ඒ ආච්චි මේ මොනවාද ට්‍රයි කරාට ඒවා සාර්ථක නැහැ. හේතුව අර ගෙදර දොරවල් වල වැඩ. ඒ කියන්නේ සෑහෙන ඒවට පුරුද්දකට ගිහිල්ලා. ඒතර පොයේ දවසේ එකක්වත් කෙරෙන්නේ නැහනේ. කෙරෙන්නේ නැතිකොට අර ඒවට ආස කරලා ඒ කරන වැඩවලට ඒ ආස කරන එක කරගන්න බැරි වෙනකොට තමයි අර නිකන් වදයක් වගේ දුකක් වගේ. ඒතර අපිට හැන්දෑවට ওই පෙන්ලා අපි අයින් වෙන්න බලන්නේ. ළඟ ඉන්න ඇතු ඉන්න බලන්නේ. ඉතින් ඕන දෙයක් අපි ඒකයි වෙන්නේ. අපි දන්නේ නැහැ. දැන් සමහරට මාකට් එකට යන එකට උනත් බැඳෙනවා දන්නේම නැතුව. දැන් ඔක නාකි වෙනකොට තමයි තේරෙන්නේ. දැන් අපේ තාත්තට එහෙම පොඩ්ඩක් හරි එළියට ගිහිල්ලා එන්න ඕනේ. ඒ කියන්නේ දැන් තාත්තට එළවන්නත් බෑ. ඊට පස්සේ දැන් මල්ලිත් එක්ක හරි මොන හරි ගමනක් තියනවා නම් තාත්තේකට නැගලා එනවා යන්න. අර එහෙම ගිහිල්ලා පොඩ්ඩක් බල්ලා එනකොට තමයි යාට සනීපයක් තියෙන්නේ. අර ඒ පුරුද්ද වෙච්ච එක. ඉතින් දැන් මෙහෙම පුරුදුනොත් ඇතුලෙන් මේවා වෙන්න මම පින්වුතුන්ලාගේ ඉන්ෂුරන්ස් පොලිසිය එක ඒක තමයි. අනාගතයේදී මොනවාද ඉන්ටෙන්සිව් කෙයාර් එකට දාන්නේ, ස්පිතාලයකට යන්නේ, කොහෙද යන්නේ? තමන්ට තියෙන වස්තුවක් අර විදිහට බලාගෙන ඒවා මෙහෙම මගේ අරගෙන ඇතුලෙන් සතුට ගන්නේ.